සීනි ඕනවට වැඩිය කන්න හොඳ නෑ. ඩයිබටික් වලටවා. කොන්ක්‍රීට් හදද්දි සීනි වික්සුනොත් මොකද වෙන්නේ? අපි පැරණි වීඩියෝකින් කතා කරා කොහොමද වතුර හම්බුනහම සිබෙන්ති ගල් සහ වැලි එකතු වෙලා කොන්ක්‍රීට් කියන ඝන මූලද්‍රව ඝන ද්‍රව්‍යය හැදෙන්නේ කියලා. අද අපි කතා කරන්න යන්නේ මේ කොන්ක්‍රීට් හදද්දී සීනි එහෙම නැත්නම් සුග මික්ස් කරොත් මොකක්ද කොන්ක්‍රීට් එකට වෙන්නේ? සීනි පාවිච්චි කරන්නේ කොන්ක්‍රීට් හදද්දී රිටාඩ එකක් විදියට. මොකද්ද රිටාඩ එකක් කියන්නේ? ප්‍රමාද කරවන්නක්. එහෙම නැත්නම් ඒ කියන්නේ කොන්ක්‍රීට් සෑදීම ප්‍රමාද කරවන්නක්. රිටාඩ එකක් විදියටයි සීනි යූස් වෙන්නේ. ඇත්තටම මේකෙන් අඩු කරන්නේ ඉනිෂියල් සෙටින් ටයිම් එක. ඒ කියන්නේ සෙට් වෙන. ඒ කියන්නේ ඝනවීමට මූලික ඝනවීමට ගතවන කාලය ඒක ප්‍රමාද කරනවා. ඒ කියන්නේ වැඩි කාලයක් ගත වෙනවා මූලික ඝනවීම සඳහා සීනි එකතු කරපුවාම. මේක ෆ්‍රෙන්ඩ්ලි දෙයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඉතා අධික උෂ්ණත්වවලදී. ඉක්මනින්ම කොන්ක්‍රීට් ඝනවීම වලක්වා ගැනීම සඳහා. මොනවාද සීනි කියලා කියන්නේ? සීනි සුගර් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒක හැදිලා තියෙන්නේ කාබන්, ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වලින්. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් නෝමල් සෙටින් ටයිම් එක, හයිවීමේ පීරියඩ් එක ඉතාම අඩු අවස්ථාවල අධික පරිසර උෂ්ණත්වය නිසා. සාමාන්‍යයෙන් මේ සුග සීනි යදීම ඈත ප්‍රදේශයක තියෙන බැචින් ප්ලාන්ට් එක ඉඳන් කොන්ක්‍රීට් ඈත සයිට් එකට ගෙනියද්දී මේක සෙට්වීම ඝනවීම නවලක්වා ගන්නත් යොදනවා සමහරු. කොච්චර ප්‍රමාණයකින්ද මේ ඝනවීම ඩිලේ කරන්නේ? එහෙම නැත්නම් මේ ඝනවීම වළක්වන්නේ කොච්චර ප්‍රමාණයකින් යදුවොත්ද? සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් ප්‍රමාණයේ 100.06 වගේ ප්‍රමාණයක් සුග සීනි යදුවොත් මේ කොන්ක්‍රීට් සෙට් වීම මිනිත්තු 40-45කින් වගේ පමා කරගන්න පුළුවන්. 100.06 කියන්නේ ඉතා කුඩා සීනි ප්‍රමාණයක්. එතකොට ඒ සීනි ප්‍රමාණය යදුවොත් කොන්ක්‍රීට් ඉනිෂියල් සෙට් වීම මිනිත්තු 40-45ක් වගේ ප්‍රමාණයකින් පමා කර ගැනීම කරන්න පුළුවන්. එතකොට මේ සීනි හරි ප්‍රපෝෂන් වලින් හරි ප්‍රමාණයේ යෙදුවොත් මේක රිටාඩ් එකක් එහෙම නැත්නම් පමා කිරීමක් කිරීමේ මූලද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සීනි යෙදුවොත් කොන්ක්‍රීට් එකට මේක ඇක්සලරේටර් එකක් එහෙම නැත්නම් ත්වරකයක් බවට පත් වෙනවා. ත්වරකයක් කියන්නේ හාඩින් ප්‍රොසෙස් එක ඉතාම වේගවත් කරන එකක් බවට පත් වෙනවා. එතකොට මේ සීනි කුඩා ප්‍රමාණයකින් වැඩිවීමත් ඉතාම අධික වීමක්. අපි හිතමු කොන්ක්‍රීට් එකේ බරෙන් 100.08ක් වගේ සුග ප්‍රමාණයක් ඇඩ් කරත් ඒක සෙටින් ටයිම් එක අධික ලෙස අඩු කරනවා. සෙටින් ටයිම් එක අඩු කරනවා කියන්නේ හාඩින් ප්‍රොසෙස් එක ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා. එතකොට අධික ලෙස වොලියුම් එක්ස්පෑන්ෂන් එක ප්‍රමාණය කියන්නේ වැඩිවීම නිසා මේකේ ක්‍රැක්ස් එහෙම නැත්නම් ඉරිතැලීම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතකොට බැරි වෙලාවත් සීනි යොදා ගන්න ඕන රිටාඩ් එකක් විදිහට කොන්ක්‍රීට් වල බරෙන් 0.06ක් 100.06කට වඩා අඩු ප්‍රමාණයේ පවත්වාගත යුතුමයි. එතකොට ඉතා ක්‍රමානුකූල ඉතා පරිස්සම් සහගත ලෙස සීනි යොදා ගැනීමෙන් වාණිජව තියෙන ඉතාම ගණන් රිටාඩර්ස් පාවිච්චියෙන් වෙන මුදල් ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි මේක නොදැනුවත්කමින් වැඩිපුර යූස් කරොත් ඒක අති විනාශයක් වෙන්න පුළුවන් වලගේ ස්ට්‍රක්චර් එකට, එහෙම නැත්නම් කොන්ක්‍රීට් වලට. ඔයාට මේ කොන්ක්‍රීට් ගැන හෝ සීනි ගැන හෝ හොඳ ප්‍රොපර් විධිමත් දැනුමක් නැත්නම් තාම හොඳ දේ තමයි මාකට් එකේ එහෙම නැත්නම් වෙළඳ පොලේ අවේලබල් තියෙන රිටාඩ එකක් එහෙම නැත්නම් ප්‍රමාදකයක් පාවිච්චි කරන එක. ඔයාලට ඕන නම් ගෙදරදි කරලා බලන්න පුළුවන් කොන්ක්‍රීට් හදන එකම මිශ්‍රණ දෙකකට එකකට සීනි යොදලා ඔයා ඒකේ ප්‍රමාණය සටහන් කරගන්න.
අනිත් එකට සීනින් යොදන්නේ නැතුව එක ඝනවීම ඔයගලන්ට ගෙදරදීම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔයාල මොකක් හරි සම්මත බරක් තියෙන නියත කූරක් මේකට අතහැරලා ඒක කොච්චරක් දුරට පෙනිට්‍රේට් වෙනවද, ඒක කොච්චරක් ඇතුළට යනවද කියන එකෙන් ඕගොල්ලන්ට මේ ප්‍රොසෙස් එක නිරීක්ෂණය කරන්න පුළුවන්. කාලයත් එක්ක ඔයාට මේක නිරීක්ෂණය කරන්න පුළුවන් තැන් තැන් වලට මේ කූර අතහැරලා. එතකොට ඕගොල්ලන්ට තේරෙයි සීනි දාපු කොන්ක්‍රීට් මිශ්‍රණය ගොඩාක් වෙලා එනවා සෙට් වෙන්න. එතකොට සාමාන්‍යයෙන් මේක මනින්න පුළුවන් සම්මත උපකරණයක් තියෙනවා. ඒකට වයිකැට් අපරේටස් කියලා කියනවා. වයිකැට් කියන්නේ VICAT වයිකැට් අපරේටස් කියලා. මේක සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් බර ස්ටීල් රොඩ් එකක් නැත්නම් කූරක් තමයි, නීඩල් එකක් තමයි මේක තියෙන්නේ. අර මං කියපු විදිහට උඩ ඉඳන් අතහැරලා ඒක ගියපු දුර මැනලා තමයි මේ කොන්ක්‍රීට් වල හාඩ්නින් මනින්න මේ උපකරණය පාවිච්චි වෙන්නේ. එතකොට සාමාන්‍ය රිසර්චර්ස් පරීක්ෂණවලින් සාමාන්‍යයෙන් ඔප් වෙලා තියෙන දෙයක් තමයි 0.05% ප්‍රතිශතයක සීනි ප්‍රමාණයක් යෙදුව කොන්ක්‍රීට් සාමාන්‍යයෙන් ඝනවීමට ගත වෙන කාලය වගේ තුන්ගුණක කාලයක් ඝනවීම සඳහා ගත වෙනවා කියන එක. මේක සාමාන්‍ය නිරීක්ෂණවලින් ලබාගත්තු එකක්. මේක ගොඩක් දුරට වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලෝ සීනි දානවා නම් දැනගෙන දාන්න, නැත්නම් වෙළඳ පොලේ තියෙන රිටාඩ් එකක් යූස් කරන්න. අපි මේ වගේම වැදගත් වීඩියෝකින් ආයේ හම්බෙමු. එතකන් අපේ channel එක subscribe කරන්න, videos වලට like කරන්න, තව අයට බලන්න මේවා share කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ට සුබ දවසක්.